මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි. ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද දිනය වෙන් කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ පළමු දිනේ වූ ඊයේ දින කිසිදු ගැටලුකාරී තත්ත්වයක් මතු නොවූ බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. තැපැල් තැන් සලකුණු කිරීම ආරම්භ කරා. ඊයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙතන කාර්ය රැස්ස හා පොලිස් දෙපාර්තමේන්තුව ස්ථානවල මේ සලකුණු කිරීම සිදු කරන ලැබුණේ. ඒ අනුව ඒ ස්ථානවල කිසිදු ගැටලුවක් සිදු වුණේ නැහැ මේ ඊයේ දිනේ තුලදී. ඒත් එක්කම අද දිනේ සහ හෙට දින දෙක තුන අනිකුත් රාජ්‍ය ආයතනවල තැපැල් සලකුණු කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ ඒ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම දිස්ත්‍රික්කයේ තුල පිහිටි රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද කටයුතු සිදුන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා ඔහුගේ නියෝජිතයෙක් සහකාර තේරීම් බලධරින් මේ මධ්‍යස්ථානවලට යවුන් ලබනවා. ඊයේ දිනේදී අපි දුටුවා ගාලු මෝදුර ප්‍රදේශයේ තුල ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහත්මයා පෞද්ගලිකවම මැදිහත්ව ස්ටිකර් බෙදීම ආදිය සිදු කරනු ලැබුවා. ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2500ක පමණ මුදලක් ලබා දෙමින් මේවා අප බලාපොරොත්තුෙන් ඉන්නවා මැතිවරණ වාර්තාවලට උන් ඇතුළත් කරાવીයි කියා. මෙවැනි ක්‍රියා කවරක් සිදු කළත් අප බලාපොරොත්තු වෙනවා කවරෙකු ජනාධිපති වුවත් මෙවැනි ක්‍රියා හමුවේ අධිකරණයට යන්නට ඒ ජනාධිපති බලතල භුක්ති විඳිමින් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙන යන මැතිවරණ ක්‍රියාවලිය මුළුමනින්ම අනීතික බව තමයි ක්‍රියාකාරකම් දැකීමේදී අපට තහවුරුවන්නේ. එසේම තැපැල් ඡන්ද විමසීමේ තුන්වන දිනය හෙටයි. අද සහ හෙට තැපැල් ඡන්දය ප්‍රකාශ කර නොහැකි ඡන්දදායකින්ට ලබන 11 සහ 12 වන දින ඒ සඳහා වෙන් කර තිබෙනවා. මේ අතර මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට අදාළව මේ වන විට පුත්කලින් 22 දෙනෙකු අතරං කොටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහල් කල්දුව ප්‍රකාශ කළේ. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව පැමිණිලි 119ක් වාර්තා වෙලා තියෙනවා. මේ වන විටත් ආධාරකරුවන් 22ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ පැමිණිලිවලට අදාළව. ඒ වගේම පෞද්ගලික වාහන 4ක් අත්අඩංගුවට අරගෙන තිනවා. මීට අදාළව විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා. සමහර පැමිණිලි සම්බන්ධ විමර්ශන අවසන් කළා තියෙනවා. ඒ වගේම තවදුරටත් විමර්ශන පැවැත්වෙන පැමිණිලි තියෙනවා. ඒ වගේම ගරු අධිකරණයට කරුණු වාර්තා කළාද පැමිණිලි තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.